අපේ රටේ ආර්ථික අස්ථාවර භාවය ඌග්‍ර වෙමින් තිබෙනවා. IMF එකේ මීළඟ වාරිකය තවම ලැබිලා නැහැ. චීනයට වරාය පිළිබඳ සාකච්ඡා කරලා මුදල් එනවා කිව්වා. මුදල් ලැබිලා නැහැ. දැන් මහා බැංකුව අධිපතිවරයා ප්‍රකාශයට පත් කළා තියෙනවා මේ වෙන විට ශ්‍රී ලංකාවට ලැබෙන මුදල් ප්‍රමාණය කටාර් සහ මැද පෙරදිගෙන් විශාල ලෙස අඩු වෙන්න පටන් ගත්තා කියලා. විදේශ රටවල සේවය කරන අය ඇමරිකානු ඩොලර් බිලියන 8.7ක් පමණ ලංකාවට වාර්ෂික වේවනවා. අපි ආණ්ඩුවට අනතුරු හඟවනවා අර්බුදකාරී තත්ත්වය තවත් අර්බුදකාරී අවස්ථාවකට පරිවර්තනය වීමට කලින් මහා බැංකුව අධිපතිතුමා කියපු ප්‍රකාශයේ ගැඹුරු පැත්ත ගැන හිතලා බරපතල තත්ත්වයකට පරිවර්තනය වීම වළක්වා ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්න. දැන් ඔබතුමා කියන්නේ මණ්ඩලයකට ජනතාව පාරට බැහැලා තමන්ගේ විරෝධය ප්‍රකාශ කිරීම සාධාරණයි. අඩුපාඩුකම් සිදුවෙන්නේ ඉංජිනේරුවන්, පර්යේෂණකරුවන්, කොන්ත්‍රාත්කරුවන්ගේ අතින්. මේක පළවෙනි සැරේ සිදුවන්නේ නෙවෙයි. ඒක ලොකු නිවැරදි කියන්නේ ජලය ගමන් කරන මාර්ග මතුපිට විතරක් නෙවෙයිනේ. ජලය ගමන් කරනවා පොළොව යටට. දැන් උමඟක් හදනකොට පොළොව යටට බහින ගමන් මාර්ගය වෙනස් වෙනවා. අඩුපාඩුකම් මෙහි එළිදරව් කරන්න තිබුණා පරිසර වාර්තාවලේ විශේෂඥයන්ට. සමහර විට විශේෂඥයෝ ඒ වාර්තාවලින් බාහිරව කියන අදහස් පිළිගන්නේ නැති තත්ත්වයකුත් පවතිනවා.